අයියා ජනාධිපති උලෙස ඊළඟ අයියා අගමැති උලෙස ලොකු අයියාත් ඇමතිකමක් තියෙන නිසා ඒ පොඩි මල්ලි මේ සියල්ල ගණන් ගන්නෑ කියලා හිතෙන්න බෑනේ ඒවා ගෙවල් වලට අදාර අයියා ලොක්කේ පොඩි අයියාත් ලොක්කේ දුකෝ අයියාත් ලොක්කේ දුර මල්ලිට පොඩි හිතුවක් කරලා හැසිරෙන්න පුළුවන් හැබැයි පාර්ලිමේන්තුව එහෙම හැසිරෙන්න බෑ මේ පාර්ලිමේන්තුවර තමයි මුදල් බලය තියෙන්නේ දැන් ඊයේ අපි කතානායකතුමනේ අපේ මුදල් ඇමතිතුමා ගැන හෙව්ව හවස ආවා මේ පාර්ලිමේන්තුවර ආවට වැඩක් නැහැ අදහස් දක්වන්න ඕන මේ මුදල් තත්ත්වය ගැන රටේ තත්ත්වය ගැන තුමා කියන්න ඕන මෙතෙන්ට ඇවිල්ලා හැරිලා ගිහිල්ලා හරියන්නේ නැහැ දැන් පැට්‍රල් රුපියල් 200 300 ගන්නට ගිහිල්ලා අයියෝ සර් එකේ මේ 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 ඒ නිසා වහාම එතුමාට කියන්නේ මේ ප්‍රශ්නේ කරලා කතා කරන්න කියලා මේ අද පැට්‍රල් රුපියල් 300 කිට්ටුවට කියලා ඩීසල් 300 කියලා දෙනවා සර් කවුරුන්ද ඔබතුමා වහාම මුදල් ඇමතිතුමා කැඳවලා මෙතෙන්ට ඇවිල්ලා යන්න මේ කියන්නේ මේ පෙන්වන්නේ නැහැ අර කැමරාව අර බලන්න කැමරාව මම හිතන්නේ ඩොලරය රුපියල් 203 ඉඳන් 260 දක්වා දින දෙකක් ඇතුළත ඉහළ යාම අපේ රටේ ආර්ථිකයට විශාල කම්පනයක් ඇති කරනවා. ඒක ෂොක් එකක් ඇති කරලා තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ලෙස මිල ඉහළ යමින් තිබෙනවා. ඇත්තට මේ පාර්ලිමේන්තුව අපිට විතරක් නෙමෙයි මම හිතන්නේ මේ වෙන්නේ මොකද්ද කියලා දැනගන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ටත් ඕනකම ඇති. මොකද්ද මේ වෙන්නේ දැන් කොතනින් අතර වෙයිද? ඒ නිසා මුදල් අමාත්‍යවරයාගේ මූලික වගකීම මම හිතන්නේ තම රාජපක්ෂ කරු ඇමතිතුමා අපිත් එක්ක එකඟ වෙනවා ඇති. ජේෂ්ඨ මන්ත්‍රී ඇමතිවරයෙක් හැටියට. ඒ කියන්නේ මුදල් අමාත්‍යවරයාගේ මූලික වගකීම තමයි ගරු කතානායකතුමනි මේ தත්ත්ව පිළිබඳව පාර්ලිමේන්තුවට අදහස් ඉදිරිපත් කරන්නේ අපිට මේ බැසිල් රාජපක්ෂ මහත්මගේ මූණ බලන්න හරි එතුමා මෙතන නැගිටිනවා බලන්න හරි නෙවෙයි ඕනකම තිබෙන්නේ අපිට අවශ්‍යකම තිබෙන්නේ වගකීම සහිත අමාත්‍යවරයෙක් නම් මේ තියෙන தත්ත්ව පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළ යුතුයි අයියා ජනාධිපති උලෙස ඊළඟ අයියා අගමැති උලෙස ලොකු අයියාත් ඇමතිකමක් තියෙන නිසා ඒ පොඩි මල්ලි මේ සියල්ල ගණන් ගන්නෑ කියලා හිතෙන්න බෑනේ ඒවා ගෙවල් වලට අදාර අයියා ලොක්කේ පොඩි අයියාත් ලොක්කේ දුක අයියාත් ලොක්කේ දුර මල්ලිට පොඩි හිතුවක් කරලා හැසිරෙන්න පුළුවන් හැබැයි පාර්ලිමේන්තුව එහෙම හැසිරෙන්න බෑ. ඒ නිසා ඔබතුමා අඩුම තරමේ නියෝගයක් ලබා දෙන මේ මුදල් අමාත්‍යවරයා. කරුණාකරලා ඇවිල්ලා මේ තිබෙන තත්ත්ව පිළිබඳ පාර්ලිමේන්තුවට ප්‍රකාශ ඔබතුමා දැනගන්නත් ඕන. නේ ඔබතුමා දැන් ගියපුවාම වැලිගම ආසනෙට. ඔබතුමාගෙන් ඡන්දදායක ඇවිල්ලා අහනවා සර් මොකද වෙන්නේ කියලා. ඔබතුමා මොකද කරන්නේ? බැසිල්ගෙන් තමයි අහන්න වෙන්නේ කියලා. එහෙම හරියන්නේ නෑනේ. සම්පූර්ණ විවාදයක් ඉල්ලන්න පාර්ලිමේන්තුව. ඔබතුමා එකට නියෝගයක් ලබා දෙනවද? මට අමාත්‍යවරු නියෝගිනු කරන්න පුළුවන් කමක් නෑ. මූල්‍ය බලය තියෙන මෙතන. ඔබතුමා මූල්‍ය බලය තියෙන විවාදයක් ඉල්ලන්න. සරත් වීරසේකර අමාත්‍යවරයා. පත්තරේක මොකක් හරි වාර්තාවක් ගියොත් අහවල් පොලිසියක මෙහෙම සිද්ධ වෙලා තියෙනවා කියලා එතුමාවිල්ලා පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කරනවා මේක තමයි සිද්ධ වුනේ කියලා. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා. සුදුළුණු වංචාව ගැන මාධ්‍ය වල වාර්තා වෙනකොට එතුමාවිල්ලා මෙතෙන් වාර්තාවක් ඉදිරිපත් කළා සුදුළුණු පොඩි කරා. අද IOC තෙල් මෙහෙම. හෙට මේ තෙල් සංස්ථාවේ තෙල් කොහොම වෙයිද? විදුලිය කැපෙයිද නැද්ද? හිරිපිටි මන්දක කිලෝග්‍රෑම් එකක් රුපියල් 300කින් ඉහළ ගියා කියලා වාර්තා කරලා තිබෙනවා. ඊයේ පැය පහක් අපි විවාදයක් දුන්නා ඒ විශේෂයෙන් තෙල් හා තෙල් සම්බන්ධ ප්‍රශ්නේ. හැම රටකම තෙල් මිල ඉහළ යනවා පහළ යනවා එක්සත් ජනපද අමරිකාව ගැන්නේ මහා ධනවත්ම රට ලෝකේ දැන් තෙල් මිලේ ප්‍රශ්නයක් තියෙනවා රුසියන් තෙල් මිලේ ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාලට නිශ්චිත ප්‍රශ්නයක් තියෙනවා නම් මේ හන්දියෙන් හන්දිය කතා කරන ඒවා කතා කරන්න පුරුදු වෙන්නේ නැතු උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකතුමා කිව්වා වගේ විවාදයක් ඉල්ලන්න අපි විවාදේ දෙන්න අවශේෂ බලතල තියෙනවා ඔබතුමාට ඔබතුමාට බලයක් තියෙනවා කතානායකතුමාට නියෝගය දීමේ බලතලයක් තියෙනවා ඔබතුමා ඉල්ලන ඇමතිවරයාට සභාවට එන්න කියලා නියෝගය දීමේ කවදාවත් කතානායකවරයෙක් කළ නැහැ මොකද ප්‍රශ්න වලට උත්තර දීමෙත් ඒ පැත්ත ආණ්ඩු කරන කොට අපි ආණ්ඩු කරන කොට ප්‍රශ්නට කල් ගන්න පුළුවන් පැය පහක් තිබුණාට ගරු කතානායකතුමනි අන්තිම විනාඩි 10 තමයි මුදල් ඇමතිතුමා ආවේ ඒ වෙලේ මගේ කතාව තිබුණා මං උදේවිච්ච සිද්ධිය මතක් කරලා එතුමා විසින් මේ සභාවට වගකිය යුතු කාරණා රාශියක් එතුමගෙන් ප්‍රශ්න කරා නම කියලා හැබැයි එතුමා ඒ පුටුවේ නැගිටිනෙත් නැහැ ගරු සභානායකතුමනි පැය පහ තුල විවාද කරපු එක කාරණාවකට පිළිතුරක් දීම සඳහා සූදානම් වුණෙත් නැහැ එතුමා කතා කරේ නැහැ විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනයේ ගියේදී මම මේ පාර්ලිමේන්තුවට ඇමරිකානු කොඩිය ප්‍රදර්ශනය කළා කිව්වා මේ අවදානම මේ ඇමරිකාවට රට පාවා දීමේ කුමන්ත්‍රණයක් මේ ඇමරිකන් කාර්යයක් මේ වැඩේ කරන්නේ වහම මේ මොළ හතන්නේ මොළ කල දක්වන්නේ නැති මම ඉතින් කරන්නේ මෙන්න මෙතන දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරය හිටියනම් මට ඔබතුමාගේ මිහිරි කටහඬේ උච්ච සොරය මට දැන් ලැබීපේ මිත්‍රා ගරු අනුරදිසානායක මන්ත්‍රීතුමාට මම ස්තුති වෙනවා මේ මිහිරි කටහඬවල් අහලා පුරුදු බව ජාත්‍යන්තර මූල්‍ය තත්වයන් ගැන ඔබත් දන්නවා අපිත් දන්නවා ඒ නිසා අපි වගකීමෙන් අපේ රට ගැන ඉදර රට වාසීන් ගැන ඉඳලා ජනාධිපතිතුම ඔබතුමාලා කාටත් සහයෝගයෙන් වැඩ කරන්න මේ අර්බුදේ හරහා කියලා ඉල්ලා සිටිනවා ඒකට සහයෝගය දෙනවා මිසක් මේ දෙබිඩි කතා කීමෙන් අර්ථයක් නැහැ